කාන්තා පිරිමි කියලා බේදයක් නෑ. අපි ඔක්කොම පුරවැසියෝ. අපි ඔක්කොටම එක හා සමානය හැකියාව තියෙනවා. අපි සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් බර්ග මැලේ වුණත් අපි මිනිස්සු. අපි ඔක්කොගෙම ඇඟේ තියෙන්නේ රතු පාට ලේ. උඟලේ රත්තම් සිවප්පු, එනදු රත්තම් සිවප්පු. ඔයාලගේ ලේ රතු පාට, අපේ ලේ මගේ ලේ රතු පාට. වෙනසක් නැහැ නේද? අපි අතර ભેදයක් නැහැ. නාංගල් ඉඩේ ભેදම් ඉල්ලේ, එන ભેදම් ඉල්ලේ, මද ભેදම් ඉල්ලේ, මොලි ભેදම් ඉල්ලේ, සාද ભેද ඉල්ලේ. ஆனால் நாங்கள் எல்லோரும் ஐக்கியப்பட வேண்டும். நாங்கள் எல்லோரும் ஒரு தாய் பிள்ளை ஹலே. அபி ஒக்கம එක மவக்கගේ දරුවෝ. අපි අතර ભેදයක් නැහැ. අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. එකතු වුණොත් මේක හදන්න පුළුවන්. මේක හදන්න බැරි රටක් නෙමෙයි. මේ රටේ ඕනතරම් සම්පත් තියෙනවා. මේ නුවරඑළිය නේද? ලස්සන නුවරඑළිය කොච්චර සුන්දර නගරයක්ද? සුන්දර දිස්ත්‍රික්කයක්ද? මොනවද අපිට අඩු? හැමදේම තියෙනවා. නැත්නම් මොකද්ද? දේශපාලන නායකත්වේ නැහැ. දේශපාලන මෙහෙවීම නැහැ. අපි රවට්ටපු දේශපාලනය තියෙන්නේ. ඉතින් අපි ඒක අවසන් කරමු. දැන් වැඩක් නැහැ. මේ දවස්වල එක එක ජාතිය සෙල්ලම් වෙනවා. අර උත්සව භාණ්ඩ කුලියට දෙන්නේ. පරණ උත්සව භාණ්ඩ තියාගෙන උත්සවයක් කෙනෙකුට කුලියට දෙනවනේ. ඉතින් එහාට එහෙම මේ වැඩ කරපු කට්ටිය, ඔය හැම පක්ෂෙම හිටපු කට්ටිය මේ දවස්වල මාරු වෙනවනේ. පේනව නේද? මාරු වෙනවා, සන්දාන හදනවා. අර ආණ්ඩුවේ ඉන්නකන් ඇමතිකම් අරගෙන රට බංකොලොත් කරලා, ඒකේ තියෙන හොරකම් වංචා වලට හවුල් වෙලා, ඒවට අත උස්සලා, ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් වලට අත උස්සලා, දැන් මේ පැත්තට ඇවිල්ලා සන්දාන ගහලා කියනවා දැන් අපි අලුත් කියලා. ඉතින් මේ උත්සවයට ගෙනියන උත්සව භාණ්ඩයක් වෙලා. ඉතින් අර කුලියට දෙනකොට එහෙමනේ නේද? ඒව දැන් පරණ දේවල්. ඒව මාරු කරාට රට මාරු වෙන්නේ වෙන තැනකට. ඒ අනුව ජනතාව ඒව හොඳට තේරුම් ගන්න තියෙන්නේ. ඔය මොන අට්ටාල සන්දාන ගැහුවත් දැන් ජනතාව ගහලා තියෙන සන්දානේ මොකද්ද? වෙන මොකක්ද නෙමෙයි, මේ රටේ සියලු ජනතාව, උතුරේ යාපනයේ ජනතාව, දකුණේ මාතර හම්බන්තොට ජනතාව, මඩකලපුවේ නැගෙනහිර ජනතාව, දකුණේ ජනතාව, නැගෙනහිර, උතුරේ බටහිර සියලු ජනතාව දෙක රාසි වෙලා තියෙන්නේ. රට හදන, රට ගොඩනගන ජාතික ජනබල වේගය මාලිමාවේ ආණ්ඩුව හදන්න, මාලිමා වටා එකතු වෙලා රට ගොඩනගන්න. ඒ නිසා ආදරණීය සහෝදරියනි, අපි ධෛර්යමත් වෙමු. අපි පන්නරය ගමු. අපිට පුළුවන් ඕනම දෙයක් වෙනස් කරන්න. හැකිනම් කරමු, නොහැකිනම් කෙසේ හෝ කරමු නේද? හැකිනම් කරමු, නොහැකිනම් කොහොම හරි කරනවා. ඒක තමයි අපේ තේමා පාඨය. හැකිනම් කරමු, නොහැකිනම් කෙසේ හෝ කරමු. එතන ඉඳලා අපි නැගිටිමු. කාන්තාව අපිට බෑ. අපි කුස්සිය මුල්ලේ, ඒ කාලේ ඉවරයි. ඒවා පරණ හනමිටි අදහස්. දැන් කාන්තාව එහෙම නෙමෙයි. විශේෂයෙන්ම මාලිමාවෙන් පනපොප්පු ධෛර්යමත් කරපු කාන්තාව වෙනස්. ඒ කාන්තාවන්ව වට්ටන්න කිසි කෙනෙකුට බෑ. ධෛර්යමත් ඉස්සරහට අවිල්ලා තියෙන්නේ. හැකියාව තියෙන, ඒ කැපකිරීම කරන්න පුළුවන් සහෝදරියන් වේදිකාවට ගෙනල්ලා තියෙන්නේ. ඒ නායකත්වය දෙන්නේ මෙතන. අපේ කැපකිරීම කරපු සහෝදරියන්, අලුත් සහෝදරියන්ට වගකීම් පවරලා තියෙනවා. අපේ බෙගම් මක්කා මේ විශාල කැපකිරීමක් කරපු සහෝදරිය නුවරඑළිය දිස්ත්‍රික්කේ. අපේ හඟුරංකේත ප්‍රාදේශ සභාවේ තනි මන්ත්‍රීවරිය අද වේදිකාවේ මෙතන නිසා සහෝදරියව නගලා තියෙනවා වේදිකාවට. අලුත් පරපුරට වගකීම් දීලා තියෙනවා. දැක්ක නේද ආදර්ශය? ඒක තමයි ආදර්ශය. ඒ ආදර්ශය තුලින් අපි යන්නේ. වෙනම කොටවත් නෙමෙයි. අපි කාටවත් පෞද්ගලික අරමුණු නැහැ, පටුව බිලාස නැහැ. අපි ඔක්කොටම තියෙන පොදු අරමුණක්, මේ රට සාමූහිකත්වයෙන් පිරිච්ච විනයක් සහිත නීතියක් සහිත රටක් හදන්න. ඕනම වෙලාවක කාන්තාවකට බය නැතුව පාරේ බහැල යන්න පුළුවන් වෙන්න ඕනි. දැන් එහෙම තත්වයක් නැහැ. වෙන රටවල, යුරෝපේ රටවල්වල ඔබ අහලා තියෙනවා, දැකලා ඇති. ඕන වෙලාවක රෑ 12ට එකට වුණත් කාන්තාවකට බය නැතුව පාරේ බහැල යන්න පුළුවන්. අද ලංකාවේ එහෙම තත්වයක් නැහැ. බයයි. නීතියක් නැහැ, විනයක් නැහැ, හැදියාවක් නැහැ. මේ ආර්ථිකයේ වට්ටීම ඇතුලේ අපේ සංස්කෘතිය, සදාචාරය, හැදියාවත් වටලා තියෙන්නේ. එනිසා මාලිමාවේ අපි ඒ වගකීමත් ගමු. කෙටි කාලයක් තුල අපි නීතිය, විනය, සමාජයේ තියෙන විනයගරුක භාවය අපි අධ්‍යාපනයෙන් අපි ඒක ගොඩනගමු. නීතියෙන් බලහත්කාරයෙන්ම නෙමෙයි, අධ්‍යාපනය තුලින්, ආදර්ශය තුලින් ගොඩනගමු. කාන්තා නායිකාවෝ, දේශපාලන නායිකාවෝ, අපි ආදර්ශය දෙමු. අපි ආදර්ශය දෙනකොට මුළු රටම එතෙන්ට හැරෙනවා. මුළු රටම එතෙන්ට වෙනස් වෙනවා. දේශපාලන නායකත්වය මේ නරක දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා අපේ පැත්තෙන් අපි ආදර්ශය දීලා අපි රට හදන මහා සංග්‍රාමයට දායක වෙනකොට
එක බරින් අපි හැමෝ මේකට හවුල් වෙනවා. එනිසා මේ රට හදන්න බැරි රටක් නෙමෙයි, මේ රට හදන්න පුළුවන්. මෙරටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි ඉස්සරහට යමු. ඊට පස්සේ මේ තියෙන අපේ ඇති නැති පරතරය නැති කරමු.